අයිබෝවන්, අභියෝගාත්මක වසර කීපයකට පසුව 2024 මේ උදාවෙච්ච අභියෝගාත්මක සිංහල හින්දු අලුත් අවුරුද්ද සිංහල දමිළ සියලු ජනතාවට සිරි සුභ වාසනාවන්ත වර්ෂයක් බවට පත් කරගන්නට සියලු ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. විශේෂයෙන්ම අපි දන්නවා මේ අවුරුද්ද එනකොටම ප්‍රශ්නයක් ආවා, මේ නැකත් හරිද වැරදිද වගේ කාරණා. හැබැයි හාසියට කාරණාව තමයි මේ නැකත් රාජ්‍ය නැකත් කමිටුව විසින් එලියට දාන්නේ මාස 6කට වගේ කාලයකට කලින්. ඔබ ලිතක් අරගෙන බලනනම් මේ ලිතේ මේ සීරු නැකත් තියෙනවා. හැබැයි මේ මාස 6කට කලින් මේ දාපු නැකත සම්බන්ධයෙන් අවුරුද්ද ලඟ වෙනකොට තමයි කතිකාවතක් පවා ඇති වෙන එක තමයි අපේ රටේ විදිය. ඉතින් අපි මේක සරලව ගත්තොත් එහෙම සූර්යා මේ රාශි 12 තමුන්ගේ ගමන ගිහිල්ලා මේ අවසානයේ නැවත වතාවක් මේ පළවෙනි රාශියට සංක්‍රමණය වීම තමයි අපි අලුත් අවුරුදු උදාව විදිහට ගන්න. ඒතකොට මේ අවුරුදු උදාවේ අපි පෙර සිටම සියලු දෙනා මේකට එකතු වෙලා කිරිබත් කැවුම් කාලා කිරිකුතු රෝලා ගනුදෙනු කරලා ඒ චාරිත්‍ර වරිත සියල්ල සිද්ධ කරා. අපි හිතනවා මේ අවුරුද්දේ මේ ජනතාව මොන අරුබුද හැමේ වුණත් මේ සියල්ල ඉෂ්ට සිද්ධ කරනවා. හැබැයි අර සූර්යා මේ රාශි 12ට ගමන් කරලා නැවතත් ඒ සුපුරුදු රාශියට පැමිණෙනා වගේම අපි දන්නවා අපි දේශපාලන තීන්දුව తీරන අරගත්තත් අපි මේ වසර ගණනාවක් පුරාවට දශක ගණනාවක් පුරාවට කරලා තියෙන මේ ආකාරයටම අපිත් මාරු වෙවි ඇවිල්ලා තිනවා. රතුපක්ෂෙන් කොළපක්ෂයට, කොළපක්ෂෙන් නිල්පක්ෂයට, නිල්පක්ෂෙන් කහපක්ෂයට මේ ආකාරයට පක්ෂ මාරු කර කර මාරු කර කර මාරු කර කර ඇවිල්ලා අපි හිතනවා නම් දැන් මේ පාරත් අපි ඒ වැඩේම කරලා ඒ පන්නේම පාලනයක් පත් කරගෙන ඊළඟ අවුරුද්දත් අපිට මේ විදියට සමරණව ඇරෙන්න, ඒ කියන්නේ මේ ආකාරයේ ආර්ථික දුර්භික්ෂයක් මේ ආකාරයේ සමාජ අර්බුදයක් ඇති රටක් ඇතුලේ සමරණ වැරෙන්න එහෙමත් යහපත් රටක අපිට අවුරුද්ද සමරන්න ලැබෙන්නේ නැහැ. ඒක විශ්වාසයක් නිසා අපි ජනතාවට කියනවා පැහැදිලිව විශේෂයෙන්ම තේරුම් ගන්න මේ කියන පාලකයන්, මේ ඉන්න දේශපාලන නායකයන්, විශේෂයෙන්ම මේ රනිල් රාජපක්ෂ ආණ්ඩුව යටතේ අපි සමරණ අවසන් අවුරුද්ද බවට මේ පත්වේවි. නැවත වටේකින් මේ රනිල් රාජපක්ෂ ආණ්ඩුවක කිසිම අවුරුද්දක් සමරන්න මේ රටේ ජනතාවට උදා වෙන්න එපා කියන ප්‍රාර්ථනාවයි අලුත් අවුරුදු ප්‍රාර්ථනාව විදියට අපි කරන්නේ මේ වෙලාවේ. විශේෂයෙන් මේකට හේතුව තමයි මේ පාලකයෝ අපිට කන්න නැති රටක්, ඉන්න නැති රටක්, දරුවන්ට අවුරුද්ද දෙන්න බැරි රටක්, සතුට දෙන්න බැරි රටක් හදලා නැවත වටේකින් දැන් ගන්න සන්ධාන හදලා පක්ෂ මාරු කරලා මිනිස්සු එහෙට දාලා මෙහෙට දාලා ඔලුගෙඩි මාරු කරලා නැවත වටේකින් අලුත් පාටකින් අලුත් පැහැයකින් ඔබේ බලය ඉල්ලાવી ඔබ තීන්දුවක් ගන්න, තීරණයක් ගන්න. පළවෙනි තීන්දුව තමයි මේ රටේ සිද්ධ වෙන්න ඕන කාරණාව. ඊළඟ අවුරුද්ද අපි සමරන්නේ මේ රනිල් රාජපක්ෂ ආණ්ඩුවක් යටතේ නෙමෙයි කියන තීරණය මුලින්ම ගන්න. ඒ වගේම ඒ හා සමගාමී අනිකුත් දේශපාලන පක්ෂ නායකයන්ද මේ කුණු බක්කේටම දාන්න ඕන කියන තීන්දුව තීරණය ගන්න. ඊළඟ ඡන්දය, ඊළඟ අවුරුද්ද සමරන්න පුළුවන් යහපත් පාලකෙක් පත් කරගන්න පුළුවන් ආකාරයට පාවිච්චි කරන්න කියන ඉල්ලීම ජනතාවට කරමින් නැවත වතාවක් කියනවා මේ උදා වෙච්ච මේ සිංහල හින්දු අලුත් අවුරුද්ද ලෝකවාසී ලංකාවාසී සියලු ජනතාවට සාමය සතුට සෞභාග්‍ය පිරි සුබ නාම වසරක් කර ගැනීමට අවශ්‍ය කරන්නා වූ ශක්තිය ධෛර්යය වීරිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතාමත් ස්තුතියි. තෙරුවන් සරණයි.